ඉතින් හැමෝටම සුබ දවසක්. අදත් ස්තූපිනම සුපිරි බ්ලෙන්ඩර් ටියුටෝරියලයක් අරන් ආවා. ඉතින් කට්ටිය ඉල්ලනවා මගෙන් ටෙක්ස්ට් ඇනිමේෂන් හදන්නේ කොහොමද කියලා. ඉතින් අදත් ආවා තවත් අලුත් කන්සෙප්ට් එකකට. ඉතින් අද බලන්න හදන්නේ එක පාටම තිබිලා ලික්විඩ් එකක් වෙන ෆොන්ට් එකක් ගැන. ඉතින් ඔන්න ඔය විදිහට තියෙනවා මේක එක පාටම ලික්විඩ් එකක් වෙලා වතුර වගේ ඔය විදිහට යනවා. ඉතින් ඔන්න ඔය ඇනිමේෂන් එක තමයි හදන්නේ. ඉතින් ඇනිමේෂන් එක හදන්න කලින් ඔයාලා මෙතන බ්ලෙන්ඩ් එකට ෆ්ලුයිඩ් කියලා ෆ්ලුයිඩ් එන්ජින් එකක් අරගන්න එක ෆ්‍රී හරි එක්ක සල්ලි දීලා හරි ගන්න ඕනේ. ඉතින් මේ දෙවිදියට ඔයාලට කොහෙන් හරි හොයාගන්න පුළුවන්. ඒ හොයාගත්තොත් ඔයාලට මේක කරන්න පුළුවන්. නැත්තම් මැන්ඩ ෆ්ලෝ එකෙන් කරන්න ගියොත් මේක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි අපේ ඇනිමේෂන් එක. බලමු කොහොමද මේක හදන්නේ කියලා බ්ලෙන්ඩ් එකටම ගිහිල්ලා. ඉතින් මම බ්ලෙන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ අද කරන්න හදන්නේ අපි ටෙක්ස්ට් ඇනිමේෂන් එකක්. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයාලා මේ වීඩියෝ එක දිගටම බලන් ඉන්නව නම් ඔයාලා අනිවාර්යෙන් ෆ්ලිප් ෆ්ලූයිඩ් ඇඩෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක බ්ලෙන්ඩර් වලට එන සුපිරිම සුපිරි ෆ්ලූයිඩ් එන්ජින් එකක්. ඉතින් මේක සල්ලි දීලා ගන්න තියෙන ඔයාලට ෆ්‍රී කොහෙන් හරි හම්බෙන්න පුළුවන්. නැත්නම් සල්ලි දීලා ගන්න වෙනවා. ඉතින් මේක මෙන්ටා ෆ්ලෝ වලට වඩා ගොඩක්ම හොඳයි. මෙන්ටා ෆ්ලෝ ගොඩක් ක්‍රෑෂ් වෙනවා. නැත්නම් ආයි සේව් කරලා ඔන් කරද්දී ඒකේ ඩේටා ටික නැතුව ගිහිල්ලා. ඉතින් ෆ්ලිප් ෆ්ලූයිඩ් වල එහෙම අවුලක් නැහැ. බේක් වෙන ගමන් ඕනනම් ෆ්ලූයිඩ් එක ප්‍රිවියු කරන්නත් පුළුවන්. ඉතින් අපි දැන් වැඩිපුර කතා කරන්නේ නැතුව කෙලින්ම යමු ටියුටෝරියල් එකට. මම ස්ක්‍රීන් කාස්ට් කේස් ඇඩ්ඔන් එක ඔන් කරගන්නම්. ඔන්න ඔය විදිහට ඇඩ්ඔන් එක ඔන් කරගත්තා. ඒ සිලෙක්ට් කරා, x එකෙන් ඔක්කොම ඩිලීට් කරා. දැන් මම මුලින්ම ගන්නවා shift a cube එකක්. මේක s2 වල දෙගුණයක් ස්කේල් කරගන්නවා. දැන් මේක gz වලින් කන්ට්‍රෝලර් වාගෙන ග්‍රවුන්ඩ් එක උඩට ගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා ෆ්ලිප් ෆ්ලූයිඩ් ඇඩ්ඔන් එක ඔන් කරගෙන ටයිප් එක දාගන්නවා ඩොමේන් එක කියලා. ඉතින් අපේ ෆ්ලූයිඩ් එක වැඩ කරන්නේ මෙන්න මේක ඇතුලේ විතරයි. දැන් අපි ගමු අපේ ටෙක්ස්ට් එක. shift a මම ගත්තා ටෙක්ස්ට් එකක්. මේකට අපි දෙමු edit mode එකට ගියා. මෙතන දෙනව නම logo කියලා. ඔන්න logo කියලා නම දුන්නා. දැන් ටෙක්ස්ට් එකේ properties වලට ගිහිල්ලා horizontal එක අපි දෙමු center කියන එක. මේකත් දෙමු අපි center කියන එක. ඔන්න ඒක හරි මැදට ආවා. දැන් මම top view එකට ගියොත් ඒක හරි මැද තියෙන්නේ. දැන් මේක ඕම ටිකක් ස්කේල් කරලා අපි මේක හදාගමු ටිකක් හොදට එන්න. මනෝ geometry වලට එතන ගියා depth එක ටිකක් වැඩි කරනවා. ඊට පස්සේ ඔෆ්සෙට් එක ටිකක් අඩු කරලා එක්ස්ට්‍රූඩ් එක වැඩි කරනවා. ඔන්න ඔය විදිහට හැදෙනවා. මම මේක ෂේඩ් ස්මූත් දෙන්න ඕනේ මෙෂ් එකක් කරලා. ඉතින් මම F3 ඔබලා මෙතන දානවා කන්වර්ට් කියලා. එබුවේ F3 මෙතන පෙන්නනවා කන්වර්ට් මෙෂ් ෆ්‍රොම් කර්ව් කියන එක ඔබනවා. එතකොට මේ කර්ව් එක මෙෂ් එකක් වෙනවා. දැන් කරන්නේ මේක ටිකක් උඩට උස්සනවා. ඔන්න ඔය විදිහට උඩට උස්සනවා. සයිඩ් වීව් එකට යනවා. මේක තව ටිකක් ඔය විදිහට ස්කේල් කරන්නම්. ස්කේල් කරලා ඔක්කොම කරලා මේක ස්කේල් එක ඇප්ලයි කරනවා. මෙතන නෝමල් සෙල ඔටෝ ස්මූත් දෙනවා. එදකොට ස්මූත්ත් වෙනවා. හරි, දැන් කරන්න තියෙන මේක සිලෙක්ට් කරලා මම යනවා මේ ෆ්ලිප් ෆ්ලූයිඩ් වලට ගිහිල්ලා ටයිප් එක දෙනවා ඉන් ෆ්ලෝ කියලා එකක්. ඉන් ෆ්ලෝ නෙමෙයි මේකට අපි පාවිච්චි කරන ෆ්ලූයිඩ් කියන එක. ඉතින් මේකට මම දුන්නා ෆ්ලූයිඩ් කියන එක. ඊට පස්සේ දැන් අපි මෙතනට ගිහිල්ලා මේක බේක් කරලා බලමු. ඔන්න බේක් වෙද්දි මට මේක ප්‍රිවියු කරන්න පුළුවන් ලයිව්ම. ඔන්න අපේ අකුරු ටික ඔහොම පල්ලෙහාට වැටෙනව වතුර වෙනවා අන්දිනේට. හරි, ඔන්න ඔය විදිහට ලික්විඩ් එකක් වෙලා තියෙනවා. ඉතින් මම මෙහෙම කරන්නම්. මම මේක සිලෙක්ට් කරලා ඒක ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා මම කියනවා ෆ්‍රේම් මෙතන ඔෆ්සෙට් එක කියන්නේ මොන ෆ්‍රේම් එකේද මේක පටන් ගන්න ඕනේ කියන එක. ඉතින් මම මේකට දෙනවා 40 වෙනි ෆ්‍රේම් එකේදී මේක පටන් ගන්න කියලා. හරි, දැන් 40 වෙනි ෆ්‍රේම් එක වෙනකල් ඔයාලට මෙතන ඇනිමේට් එකක් කරන්න පුළුවන්. ඇනිමේෂන් එකක් කරන්න පුළුවන්. දැන් 40 වෙනි ෆ්‍රේම් එකෙන් තමයි මේක පටන් ගන්නෙ. මම ඩොමේන් එක සිලෙක්ට් කරලා මට පුළුවන් රෙසලූෂන් එක ඔන්න වැඩි කරන්න. මම වෙලා යන නිසා මේක කෙලිම රීසෙට් කරනවා. රීසෙට් කරලා බේක් කරනවා. හරි, ඉතින් දැන් බේක් වෙලා ඉවරයි. මම පෙන්නනවා ඔයාලට ඇනිමේෂන් එක මුලින්ම ප්ලේ කරලා. ඔන්න විතර 40 වෙනි ෆ්‍රේම් එකේදී ඔක ලික්විඩ් එකක් වෙලා ඔහම උතුරලා යනවා. ඉතින් මේක රෙසලූෂන් එක වැඩි කරගන්න මේ වගේ ජැගඩ් ලුක් එක අයින් කරගන්න ඕන නම් ඉතින් රෙසලූෂන් එක වැඩි කරලා රෙන්ඩර් කරොත් ඒත් මෙහෙම ප්‍රොබ්ලම් එකක් එනවා. මුලින් මේක මොනවත් නැති විදියට තියෙන්නේ. ඉතින් 40 වෙනි ෆ්‍රේම් එකේදී විතරයි මේක එන්නේ. ඒකට සුළු දෙයක් කරන්න තියෙන්නේ. මේක shift d වලින් ඩුප්ලිකේට් කරන්න. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මුලදිත් ඒක දෙනවා. හැබැයි 40 වෙනි ෆ්‍රේම් එකෙන් පස්සෙත් ඒක තියෙනවා. ඉතින් ඒකට කරන්න ඕනේ මෙතන ෆිල්ටර්ස් වල මම මේ දෙක ඔන් කරනවා. දැන් ඒ දෙකත් පෙන්නනවා. මම මෙතන කරන්න ඕනේ 39 වෙනි ෆ්‍රේම් එකේදී 40 වෙනි ෆ්‍රේම් එකේදී මේක පෙන්වන්න ඕනේ. මම ඉතින් i අකුර ඔබනවා මේ මොන්ටරේ කැමරාවයි උඩ. ඊට පස්සේ ඊළඟ ෆ්‍රේම් එකට ගිහිල්ලා ඒ දෙක අයින් කරනවා ඒක ඔෆ් වෙන්න කියලා. ඊට පස්සේ i අකුර ඔබනවා ඒ උඩ. දැන් බලන්න පුළුවන් මේක හරි ඇනිමේෂන් එකක් විදිහට ওই විදිහට ප්ලේ වෙනවා. ඉතින් රෙසලූෂන් එක වැඩි කරලා ඔයාලා රෙන්ඩර් කරන්න. ඉතින් ওই තියෙන්නේ මගේ අද ඇනිමේෂන් එක.
कंसप्ट विरा मे वाट ओन विधिया पावित कनपड़ा मेश अकूर वाले ओन इक पावित कनपड़ा इत मतन वाला फ्ली फ्लूड अडवेगा गुड़क दिवाली मम्मे वीडियो की सर अरा अद मम्म समूह अनिवार्य चाने सब्सक्राइब करना तब तक मम्म समूह।